ම පහැඳණ අවසරයි වවහන්සේ සඳ දේශනා කර පරිදි අපට දහමවත් නිවරවත් තැනානුව වෙනස් වනෑ සිත තමයි වැදගත් වෙන්නේ යොනත් අපේ සිත් දැන් හරිම නොසන්සන් අපි හාමුදුරණේ බොහෝ වෙලාවට අපි කලබලකාරී වටපිටාවක හරිම ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්නේ සමහර වෙලාවට මේ ප්‍රශ්න අපි විසින් මැතිකරගත් ප්‍රශ්න අපි සියලු දෙනාම පීඩාවෙන් ශාල පීඩනයක් හිතේ දරගෙනන්න අවස්ථාවල්ති නවත් මොනදේ තිබුණත් සිතේ සතුටක්න හැකය අවස්ථාවල් අපි ඕන තරම් දැකලතියනව පිහාමුදුරණේ. ඉතින් මංවබවහන්සේකෙන් අවසරයි දැනගන්නට මේ කාරණය අපි මේ සිත සංසුන් කරගන්නේ කොහොම දෙ කියන කාරණයෝ බ වහන්සේෙන් දනකන්න කැමති. ඔපතේ බුදුදහමේ මූලික හරයතින් සබභ පාපස්සා කරනම් කුසලස් ූප සම්පදා සචිත්්ට පරයෝධපනං ඒතන් බුද්ධානු ශාසනං මේ සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශවාාසනාව. මෙ සිත්ත එකඟ කර ගැනීම ගැන කතා කරනකොට ගාතාවක් මතක් වෙනවා මේක පස්සේ කවියක් වුණා ඊටත් පස්සේ ගීතයක් වුණා. මට මතක හැටිර කියන්න දියාලුවෝ වේලිතන ඇලහරවා දියපුරවා රන්වන් රන් වියයටවලින් අටු පුරවා නම්. දියලුවකි වේ ගොවියන්ට. බඩගිනේ කියලා කුපුරට ගිහිල්ලා බදගෙන හැකිද. හාල්ගෙන්ඩත් බෑ. වීගෙන්ඩක් බෑන. කොමද කුඹුරකින් රත්තරම්පාට රන්වන් රන් වියටවලින් අටුපුරවන්නේ දෙපාරක් හාණ්ඩෝඕනේ. නිර්වල් රහින්ඩ බඳින් ඕෝනය. වතුර හරවන්න ඕනේ. සත්තුන්ගෙන් ආරක්‍ෂා කරගන්න ඕනේ ස්භාවික විපත්තුලින් ආරක්ෂා කර ගන්න ඕනේ. ඉට පස්සේ තොක් කුච්චර දේවල් කරලා මොන්න තරම් ඉවසීමකින්ද ප්‍රත්තරම්පාට වීයට ටික ගෙටගන්නේ. ඉට පස්ස ඒක හාල් කරලා ලිපේ තිබ්බට පසෙ ඉන්න බෑ. තැම්බෙනකම්. ඒක වෙන එක. හැබැයි බඩගිනී කියලා කුඹුරට ගිහිල්ලා බද්ගෙනාවෙන හාල්ගෙනාවන වී ටික ගෙනාවේ මාසගානක් ඉවසලා. ඉළඟට රුක්වඩුවෝ ගස්සිරලා ලීකපල හැඩගහලා යතුගාලා මල්කම් ලියකම් ඇඳ පුටුරුවට තනානම්. ඉඳගන්න ඕනෙ කියලා පුටුවක් හදාගත්ත නෑනේ. නිදිමතයි කියලා ඇඳක් හැදුවනේ. කොහොද මේ මල්කම් ලියකම් කැටයම් දාලා ඇඳ පුටුමේස මේ රුක්කඩු හැදවෙේ. ගහක් කපල ඒකෙල් ලෑලිබවට පත් කරලා ඇදතැන් ගැටතැන් අයින් කරලා. මල්කම් ලියකම් කැටයම් සහිතව බොහෝම ඉවසීමකින් තමයි එකටයුත්ත කළේ. ඉළකට ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා මුවහත ඇති අව්‍යායුධ නිම කරවා නම්. ලෝකුරුව කම්මල ඉන්න බාසන්නේ සියුම් මුවහතක් සහිත. ඉතාම සියුම් සැත්කමක් කරන්න පුළුවන් ප්‍රමාණය ආයුධයක් නිෂ්පාදනය කළේ බොහෝම ඉවසීමකින්. එතකොට. සසරපුරා සරණතුරා, දුවන පනිින දඟලන හිත, දමනය කර සුවපත්වේ නුවනක් ඇත්නම්. සංසාධි පුරාවට දුවලා පනිල්ල දඟලන මේ හිත. දියෙන් ගොඩඩපු මාලුවයෙක් වගේ ගැහෙන හිත, තනිියෙන් හැසිරෙන හිත. නේද ශරීරයේ ගුහාාවක් කොටගෙනවාසය කරන හිත. සසරපුරා සරණතුරා, දුවන පනින දඟලන හිත. දමනය කර සුවපත්වේ නුවනක් ඇතම්. නුවන නැතුවනෙමයින. එනිසාපුතේ නුවන මොකදද පාවිච්චි කරන්නඕන. නිවන නැතුවනෙමෙයි නිවන් මාර්ගය යන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී හිත එහෙට මෙහෙට දුවනවා පනිනොවා දඟලනවා කේන්තියනවා. මෙන්න මෙතෙන්ටන ප්‍රශ්නයට මේ ප්‍රශ්නය පිළිතුරක් අවශ්‍ය වනේ මෙතෙන්ට. එකනේ එදිනෙදා ජීවිතයේදී. ද්ධර්ත කුමාරය අවූයන ඉදලා ආපහූ රජමාලි ගාවට යනකොට කිසා ගෞතමී දැකල මොකක්ද කිවේ. නිබ්බුතාන වන සාමාතා නිබපුතාන වන සෝපිතා නිබුතාන වනසානාරී යස්සායන් ඒඉදිස්වපති. පුත අපි පත්තු වෙලා ඉන්නේ ඇවිලිලා ඉන්නේ. මොකදද වෙන්න ඕනේ. නිවෙන්න ඕනේ වෙලාවතියෙන ඕනන් තව කවක් මතක්වුණ එකත් කියලම නවත්න්න බර්ටල් බ්‍රස්් කවිය. ලිපපු කකාවයක් සිංහල අනවාදේ තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා භික්‍ෂන් වහන්සේලා තුන්නමක්. ඇවිල්ල බුදු හාමුදුරන්ගෙන් අහනවා. මේ හාමුදුරුවරු මහනවනේ තමන්ගේ යාලුවූ මහනවෙච්ච හිද. අවබෝධයකින් නෙමේ තමන් ආගමෝගේ අදහපු රජවරු මහනවෙච්ච හිද මහනවුණ. අවබෝධයකින් නෙමෙයි. බුදු හාමුදුරන්ගෙන් අහනවා බුදු හාමුදුරුවනේ ඔබහන්සේය කියන නිවන මොන වගේද. ඒක කොටුයිද. හුයිද සුදුයිද නැත්තං රවුන්ද හතරැස්ද. එහම නැත්තං ඔය කියන නිවන. ඉර බැහැගෙන යන වෙලාවෙ නිසල විලක් මට පාාවෙන නිලුම් පෙත්තක් වගේද. එහම නැත්තන් සඳ පහන් රෑක හෝපළු වනයක තියන සුන්දරත්තේ දඔය නිවනේ තියෙන්නේ. ඔබ වහන්සේ ඔය කියන නිවන මොන වගේද කියලා හරියටම කිව්වෝතුන්. ඒ නිවන ලැබෙන්නේ තන්හාව දුරු කිරීමෙන් නම් අපි ඩැංලෑස්තී තන්හාව නැති කරන්නේ. බුදු හාමුදුරුව නිහඳක වැඩ හිටිය. එදාම හවස බෝමට තිබුදු හාමුදුරුව තමන්ගේ ශ්‍රාවකීන්ට මෙහෙම කියේනවා. දව සද්දා මං ගේයක්ත් දැක්කා. ගෙට ගිනිය විදිලා තිබනේ. ගේඇතුළ ඉන්න මිනිස්සුන්ට වගේ වගක් නෑ මේ ගැන. මම දුවල ගෙහිල්ල දොරට තට්ටු කල්ල කිෙව්වා මේගේ ගිනි ගන්නවා මේගයින් එලියටෙන්න්න. ඒ වෙලාවෙේ කරැවුල පවා ගිනි ගත් එක මිනිහෙක් ඇල්ලා මගෙන් අහනෝ දැන් අපි ගිහිල්ල කොහෙදඉන්නේ. එඉන්න තැන මීට වඩා ොඳද කණ්ඩ තියෙයිද බොන්්ඩතියයිද කියලා දොර වහගත්තා. ගේ වහලටත් ගිෙන ඇවිලිලා මෙහෙමෙ උන්ට කියන්න බනක් මම දන්නත් නෑ කියල බුදු හාමුදුරෝකිව දැන් අපි ඇවිලිලා ඉන්න පුතේ. සිද්ධර්ථ කුමාරයා ඇච්. ඇවිදපු හැටියට කිසා ගෝතමී තීරණය කරා මේ නිවිච්ච කෙනෙක්. පරම්පරාවක් පිළිබඳවබෝධ කරගත්තා. ඒ වගේ අපිත් ්‍යයන කකොට හිතන්න පුළුවන් අපි කොච්චර ඇවිලිලාද කියලා. එනිසා නිවෙමු. හැම වෙලාමකක්ද වෙන්න ඕනේ නිවෙන්න ඕනේ. හිතන්න හැම වෙලා හිත නොසන්සුන් වෙනකොට මග හිත නොසන්සුන් කරගත්තොත් ඒකෙ අයහපට මටමයි සිද්ධ වෙන්නේ. දෙන්නන් දෙයා ෂනිකවම ඔබ ඇවිලෙනකොට නිවෙන්න. සිත චංචල වෙනකොට සන්සුන් කරගන්න තංහානය තමන්ටම තමයි තියෙන්නේ.